අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන අවධානීය පුවත් සරස්තල වෙත දුම්පානීය කරන්නන් කොවිඩ් වෛරසයේ හමුවේ ජීවිතක්ෂයට පත්වීමේ වැඩි සම්භාවිතාවක් ආචාර්ය සමාධි රාජපක්ෂ කියයි සෞඛ්‍ය උපදෙස් මත තවත් සතියක කාලයක් රට වසා තැබිය යුතුයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා රජයෙන් ඉල්ලයි රට වසා දැමීමෙන් ආර්ථික ගැටලු රැසක් මතුවනවා පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් තරාතිරම කුමක්වත් දුම්පානීය කරන්නෙක් නම් කොවිඩ් වෛරසයේ හමුවේ ජීවිතක්ෂයට පත්වීමේ වැඩි සම්භාවිතාවයක් පවතින බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී. සිගරට් ඉරීම සහ කොවිඩ්-19 කියන්නේ මාරාන්තික එකතු වීමක්. කොවිඩ්-19 රෝගයෙන් වළකින්න පස් ජාතියක් අනුගමනය කරන්න ඕනේ. පළවෙනි එක තමයි මුවාවරණය දමා ගැනීම. දෙවෙනි එක තමයි සබන් යොදා නැත්නම් විෂ බීජනාශක දියර වගේන් දෑත් නිතර පිරිසිදු කර ගැනීම. තුන තමයි සමාජ දුරස්ථභාවය. හතරවෙනි එක තමයි දුම්බීම සහ මත් වතුර පානයෙන් වැළකීම. පස්වෙනි එක තමයි එන්නත් කරන්නේ. දුම් බොනවා නම් මත් වතුර බොනවා නම් එයින් මිදීම අත්‍යවශ්‍යයි. මේ මාරාන්තික එකතු වීමෙන් වැළකින්න. ඔබ දුම් උරනවා නම් ඔබ මත් වතුර බොනවා නම් අර කියපු සෞඛ්‍ය පුරුදු අනික් සියල්ලම කඩන්නත් ඔබට හැකියාව තියෙනවා. ඔබ දුම් උරන කෙනෙක් නම් මුව ආවරණය දාගෙන ඉන්න බෑ. අත හොදන්න බෑ. මද්දසාර ගන්නවා නම් දිහියක් පතක් නැහැ. සමාජ දුරස්ථභාවය කියන එක හරියට කරගන්න බෑ. දුම් උරන කට්ටියට මත් වතුර බොන කට්ටියට ඒක නතර කරන්න. Tamanට ජීවිතේ ලැබිච්ච රත්තරම් අවස්ථාව තමයි මේ COVID-19 කියන මේ රෝගී තත්ත්වෙ. දුම් බොන කෙනෙක් නම් COVID මරණයට පත් වෙන්න තියෙන සම්භාව්‍යතාවය ඉතාම වැඩි තරාතිරම කෙසේ වෙතත් ඔබ දුම් බොන කෙනෙක් නම් මේ COVID-19 වසංගතයත් එක්ක ඔබේ පවුලේ ඉන්න දුවා දරුවෝ මේ COVID-19 හැදෙන්න සහ හැදුනොත් සංකූලතාවයට පත්වීමේ තියෙන සම්භාවිතාවය වැඩි අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වවල දැඩි අවධානය යොමු ව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්තිරන් මහතා මීට සිය විරෝධය පළ කරා. සමග ජන බලවේගයේද ඒ පිළිබඳව නොසතුට බල කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී J.C. අලවතුවල මහතා ප්‍රකාශ කළේ. පසුගිය 30වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය ආහාර සැපීමට අදාළ හදිසි නීති රෙගුලාසි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කළා. මෙලෙස හදිසි නීති රෙගුලාසි පැනවීම පිළිබඳව මේ වන විට රට තුල මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. මේ පිළිබඳව විදේශ මාධ්‍යද මෙලෙස තොරතුරු වාර්තා කර තිබුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්තිරන් මහතා සිය නිල Facebook ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ ජනාධිපතිවරයා හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම ගැන සිය අප්‍රසාදය පළ කරන බවයි. මධ්‍යම රාත්‍රී ඉඳලා මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිතුමා හදිසි නීති දැන් ක්‍රියාත්මක පරිදි පාට් 2 එක ඔපරේෂන් එකකට ගෙනල්ලා තියෙන්නේ. මෙම පනත යටතේ රටට අභියෝගයක් තියෙනවා නම් ආරක්ෂක සඳහා රටේ ආරක්ෂකට අභියෝගයක් තිබුණත් තමයි මහජන ආරක්ෂක පනත යටතේ මේම කරන්න පුළුවන්. එනමුත් ෆුඩ් සප්ලයිස් එසෙන්ෂල් සර්විසස් කියලා ඩික්ලෙයාර් කරන්නට මේක කරා කියලා කියනවා. එනමුත් මේක යටතේ දැන් ජනාධිපතිතුමාට පුළුවන් වෙන වෙන නීති හදලා ඒවා ක්‍රියාත්මක කරන්න. මේ නිසා තමයි අපි නිතරම කිව්වේ දැන් පාර්ලිමේන්තු අලුත් පාර්ලිමේන්තු ඇවිල්ලා අවුරුද්දක් ගත වෙලා තියෙනවා නව නීතියක් හදන්න ඕනේ කියලා මේ පොදු සෞඛ්‍ය ආරක්ෂක සඳහා. ඒක කරන්න නැතුව මම ඒ වගේ කෙටුම් පතක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒක සම්මත කරන්න නැතුව මේ වගේ ආරක්ෂක පනත යටතේ මේ ක්‍රියාවලිය අපි හෙලා දකිනවා. මේ අතර සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ හදිසි නීති ඉවත් කොට ආපදා කළමනාකරණ පනතට අනුව කටයුතු කරන ලෙසයි. COVID-19 වසංගත තත්ත්වය පදනම් කරගනිමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් තවදුරටත් සාවද්‍ය ලෙස සීමා කිරීමක් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව ප්‍රකාශයට පත් කළ බව පැවසෙන හදිසි තත්ත්වය වහා අවලංගු කර වසංගත තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ආපදා කළමනාකරණ ජාතික සභාව පිහිටුවීමට ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත ප්‍රකාරව කටයුතු කරන ලෙසට සමගි ජන බලවේගය විසින් නිකුත් කළ එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.
අතිස්වනිලා ගැහුවා අත්‍යවශ්‍ය අතිවිශේෂ ගැසට් පත්‍රයක් මේ රජය කොහොමද ගැසට් ගහන්න දක්ෂයින ඒතර මේ ගැසට් ගැහිම තුල රටේ ජනතාවගේ විශ්වාසයක් නැහැ මේ ගැසට් එකත් ඒ වගේ කියන එක තමයි අපිට පැහැදිලිවම කියන්න දෙන්නේ ඒ ගැසට් ගැහෙල්ල විතරක් නෙමෙයි මේ වෙනකොට අත්‍යවශ්‍යවා බාරව හමුදා නිලධාරීවරයෙක් පත් කරලා තියෙනවා දැන් අපි දැක්කා කි මේටි ඉස්සල්ලා පාරිභෝගික සේවා අධිකාරියටත් හමුදා නිලධාරියෙක් පත් කරා රටේ ජනතාවට මිල පාලනයක් සිද්ධ වුණා මම ඉතින් ඉතිහාසයේ දැක්ක නරකම කාලේ කිසිම පාලනයක් නැතුව හිතුමතේට තම තමන්ඬ ගජමිතුරන්න මුදල් හම්බ කර ගන්න දීලා කිසිම මිල පාලනයක් නැතුව නමුත් හමුදා සේවයේ හරිය අපිට ප්‍රශ්නයක් නැහැ එයා හරියට ඒ වැඩ කටයුතු කරනවා නම් නමුත් මේ වෙනකොට පත් කරලා තියෙන මේ හමුදා සේවයේ ඉන්න නිලධාරීන් ඉතාමත් කනගාටුවෙන් උනත් ප්‍රකාශ කරන ඉතාමත් අසරුදායක විදිහට තමයි වැඩ කටයුතු කරලා තියෙන්නේ සෞඛ්‍ය උපදෙස් මත තවත් සතියක කාලයක් රට වසා තැබීමට රජය කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේ රට සම්පූර්ණයෙන්ම වසා තැබීමෙන් ආර්ථික ගැටලු රැසක් මතුවන බවයි. ඒ ඇතුළු රටේ පවතින කොරෝනා තත්ත්වය පිළිබඳ දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් අපි මේ රජයට අවධානය යොමු කරන කරුණා කරලා මේ වෙලාවේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් අනුව තව සතියක් රට වහන්න. ඒ වගේම තමයි මේ PCR පරීක්ෂණය කළ මිල ගණන් රුපියල් 6000ක් මේ රටේ ජනතාවට දරා ගන්න බෑ. ඇන්ටිජන් පරීක්ෂණයක් රුපියල් 2000ක මිල ගණන් ඉතාම අධිකයි. කරුණා කරලා මේ මිල ගණන් අඩු කරලා ඒ තුලින් මේ රටේ ඇත්ත තත්ත්වය වටහා ගන්න. ඇත්ත වශයෙන්ම කරන්න පුළුවන් නම් කල යුත්තේ රට 100ට 100ක් වහන එක. එක පැත්තෙන් 100ට 100ක් රට වහන්න වෛද්‍යාංශ තීන්දුව කරනකොට අනිත් පැත්තෙන් ගරා වැටිච්ච අනාගතය බොහොම බියකරු ආර්ථිකයක් තියෙන අපේ රට තුළ රට සම්පූර්ණයෙන්ම වැහුවොතින් රටේ ආර්ථිකයට විය හැක්කේ කුමක්ද කියන ප්‍රශ්නය රජය තුළ තියෙනවා. ආණ්ඩුවේ ලොකු ලොක්කන්ට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය ගමේ අහිංසක අපේ අම්මලා තාත්තලා ඔපේ දුවා දරුවන්ට තමයි ඔකේ පළවිපාක එන්නේ. මේ වසංගතයක් ඇවිල්ලා දහස් ගාණක අපේ අහිංසක මිනිසුන්ගේ ජීවිත ඇතුල් වෙලා තියෙන්නේ. ඒ වසංගතයත් එක්ක තියෙන සටනේ මේ රජේ පරදිනවා කියලා අපිට පේනවා. ඊළඟට මේ දැක දැක සාගතයකට මේ අපි යන්නේ. මේ වෙලාවේ දේශපාලනීකරණයේ නෙවෙයි අවශ්‍යතාවය වෙන්නේ සියලු දෙනා පක්ෂ විපක්ෂ සියලු දෙනා මේකතු වෙලා එකට හිටගෙන එක මතයක ඉඳලා මේ රටේ එවැගේම ලෝකෙට මේ කොරෝනා ව්‍යසනයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන නිසා අපි රටක් විදියට අපි සියලු දෙනා මේකට එකතු වෙලා කටයුතු කරන්න රට ගැන හිතලා රටේ ජනතාව ගැන ඉඳලා තීන්දුව తీරන ගන්න ඕනේ කියන එක තමයි අපිට කියන්න තියෙන ඉඳා අනාගත තරුණ පරම්පරාව වෙනුවෙන් ජාතික සැලසුම් සමග 75 වන පක්ෂ සංවත්සරයේ සැමරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් වෙනවා ලබන 6 වෙනිදා මෙම සංවත්සරයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බිඳ වැටුණු රට ගොඩනැගීමට සෞඛ්‍ය ආර්ථික සහ දැනුම සහිත ජාතික සැලැස්මක් ඉදිරිපත් කරන බවයි එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ. තරුණ තරුණයන්ට මේ රටේ අනාගත බලාපොරොත්තුවක් නැති රටක් නිර්මාණය වෙමින් තිබෙන්නේ. තරුණ පරම්පරාව ශ්‍රී ලංකාවෙන් පිටවී කොයිහෙ හෝ රටකට ගමන් කරන්නේ කෙසේද කියන සිතුවිල්ල පදනම් වෙලා තිබෙන සමාජයක් 75 වසර පිරෙන වෙලාවේ රනිල් වික්‍රමසිංහ නායකතුමා කල්පනා කරනවා අන්නේ පරම්පරාව ගැන හිතලා විශේෂයෙන් සෞඛ්‍ය ආරක්ෂාව සඳහා ජාතික සැලැස්මක් ඒ වගේම කඩාගෙන වැටෙන ආර්ථිකයට ආර්ථිකය ආරක්ෂාව සඳහා ජාතික සැලැස්මක් ඒ වගේම දැනුමේ ආරක්ෂාව සඳහා ජාතික වැඩපිළිවෙළක් දැනුමේ ආරක්ෂාව සඳහා ජාතික ශක්තිමත් ව්‍යාපාරයක් ආරම්භ කළා ඉදිරියට මේ පක්ෂය මෙහෙවන්න තමයි 75 වෙනි සැමරුම් අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තීරණය කළා තිබෙන්නේ. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට යාබදව ඉදිකිරීමට යෝජිත ඇවිදීමේ මන්තීරුව පිළිබඳව විශේෂඥින්ගේ මතයට තමන් ගරු කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මාධ්‍ය වේදුන් නැගූ පණයකට පිළිතුරු ලබා දෙමින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයට යාපතව ඇවිදින මන්තිවරයෙක් ඉදිකිරීමටගත් ක්‍රියාමාර්ගයත් සමග බොහෝ පාර්ශ්වයන්ගේ අවධානයට ලක් වුණා. මේ හේතුවින් පාර්ශ්ව ගණනාවක් විරෝධය දක්වමින් පෙන්වා දී තිබුණේ ඇවිදින මන්තිවරයක් පරාක්‍රම සමුද්‍රය අසල ඉදිකිරීමෙන් පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකම් මෙන්ම පරිසරික බලපෑම්ද එල්ල විය හැකි බවයි. එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සංචාරක ආකර්ෂණය වෙනුවෙන් එම ව්‍යාපෘතියේ ඉදිකිරීම පසුගියදා ආරම්භ කළා. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ මහා සංඝරත්නය දැඩි විරෝධයක් එල්ල කළා. මෙලෙස සංඝරත්නය සහ ජනතාවගේ විරෝධය හේතුවෙන් ව්‍යාපෘතිය නවතා දැමීමට එම නිලධාරීන් පසුගිය 27 වනදා පියවර ගත්තා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකුරල මහතා ප්‍රකාශ කර සිටියේ ජනතාවගේ විරෝධය හේතුවෙන් ඇවිදින මන්තිරුවේ ඉදිකිරීම් කටයුතු නවතා දැමූ බවයි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යවේදී නැගූ පැණයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේ පරාක්‍රම සමුද්‍රයට යාබදව ඉදිකිරීමට යෝජිත ඇවිදින මන්තිරුව සම්බන්ධයෙන් විශේෂඥන්ගේ මතයට තමන්ද එකඟ වන බවයි. මේ පිළිබඳව ප්‍රශ්නයේදී තාක්ෂණික වශයෙන්, ධ්‍යාත්මක වශයෙන්, පාරිසරික වශයෙන්, ඓතිහාසික පුරාවිද්‍යාත්මක වශයෙන් ඒ සියලු අංශවල විශේෂඥයින් මේ සම්බන්ධයෙන් දරන මතය තමයි මෙය කිරීම සුදුසු නැහැයි කියන එක. ඉතින් ඒක නිසා අපි මූලික ලෙසම මේ සම්බන්ධයෙන් විශේෂඥ නිපුණතාවයන් තිබෙන අය ඒ අයගේ අදහස් වලට අපි ගරු කළ යුතු වෙනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. මෙතර පෙරතිනිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය උදේනි බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ මෙවැනි ඉදිකිරීම හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයට දැඩි බලපෑමක් ඉල්ල වී හැකි බවයි. දැන් ඉහළ සමුද්‍රතාවගේ තියෙන මෙම බෑවුම මත තියෙන රළපණා ඉවත් කිරීම නුසුදුසුයි. එවිට අර කිව්ව පාංශු ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට බෑවුමේ තියෙන අර සුරක්ෂක සාධකය නැත්නම් ෆැක්ටර් ඔෆ් සේෆ්ටි එක 1.0 පැත්තට සීමාකාරී සමුද්‍රතාව පැත්තට ආව කියන්නේ කෘතිම බහනක නායක ආරම්භය ඇති කරනවා. එතකොට එවැනි නායක සිද්ධ වුණොත් එහෙම පිපුරුම් සහිතව බැම්මේ ඉතුරු කොටස වහාම තිරස් ද්‍රාස්තික පීඩනයට අහු වෙලා තද වර්ෂා කාලයකදී ඩවුන් ස්ට්‍රීම් එක පැත්තට කඩාගෙන ගිහිල්ලා මුල්ල ජල කඳම පල්ලෙහා පැත්තේ තියෙන ගම්මාන හා කුඹුරු ආයවල් විනාශ කරගෙන මිනිස් ජීවිතත් සත්ත්ව ජීවිතත් කුඹුරු ආයවල් වල තියෙන පසත් විනාශ කරගෙන විශාල ඛේදවාචයක් සිද්ධ වෙනවා. එහෙනම් මම කියන්න තියෙන්නේ අපිට මෙම ප්‍රතිරෝධය අඩු කරන පසට කිසිම හානියක් කරන්න අපිට විද්‍යානුකූල බෑ නොකළ යුතුයි. පාස්කෝ ප්‍රහාරය සම්බන්ධ නඩු විභාග කිරීම සඳහා ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලකින් සමන්විත විශේෂ අධිකරණයක් පත් කර තිබෙනවා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පාස්කු ප්‍රහාරය විභාග කිරීම සඳහා මෙලෙස විශේෂ අධිකරණයක් ස්ථාපිත කර ඇත්තේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින්. එම විශේෂ අධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලකගෙන් සමන්විතයි. මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා කටයුතු කරනු ලබනවා. අමල් රණරාජා සහ නවරත්න මාරසිං යන මහාධිකරණ විනිසුරුවරුන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සමාජිකින් ලෙසයි කටයුතු කරනු ලබන්නේ. 2019 වසරේ අප්‍රේල් මාස 21 වෙනි දින සිදු වූ පාස්කු ඉරිදුනේ එල්ල කෙරෙනු බෝම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සහ මෙතෙක් සිදු කළ පරීක්ෂණ පිළිබඳව පසුගියදා පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාද විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත සිදු කරනු ලැබුවා. එෙහිදී පොලිස්පතිවරයා අවධාරණය කර සිටියේ පරීක්ෂණවලදී පැවති අඩුපාඩු සකස් කර ගනිමින් මෙවර විට සිය නායකත්වය යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ඉතා විධිමත්ව සහ පාරදර්ශභාවයෙන් රහසිගත තොරතුරු ආරක්ෂා කර ගනිමින් ඉදිරියටම ක්‍රියාත්මක කරමින් පවතින බවයි. කෙසේ වෙතත් කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු බොහෝ පාර්ශවයන්ගේ චෝදනා එල්ල වී තිබුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය සහ විමර්ශන සිදු නොවන බවටයි. පාස්කු ප්‍රහාරයේ නිසි වරදකරුවන්ට දඬුවම් ලබා දෙන ලෙසට සහ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට ඉල්ලමින් මේ පිළිබඳව ජාත්‍යන්තර සහාය පැතීමටද කටයුතු කරන බවයි කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා ප්‍රකාශ කළේ. පාස්කු ප්‍රහාරවල පරීක්ෂණවල ප්‍රගතියක් නොමැති බවට චෝදනා කරමින් පාස්කු ප්‍රහාරයේ වින්දිතින් දේශපාලන පක්ෂ සමාජ සහ කණ්ඩායම් එක්ව පසුගියදා කළු විරෝධතාවයක්ද රට පුරා දියත් කරනු ලැබුවා. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් සඳහිරු සෑයේ චූඩාමාණික්ය සහ කොත් වහන්සේ මේ වන විට කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. දැඩි සෞඛ්‍ය ආරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුව මේ සඳහා ආගමික වතාවත් පැවැත්වීමටද කටයුතු කරනු ලබනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 1 පියාසර පුහුණු පක්ෂාංගය 170 වන සංවත්සරයේ සමරනු ලබනවා. මෙම පක්ෂාංගයේ ප්‍රථම අනදල නිලධාරීතුමා ලෙස රාජකීය ගුවන් හමුදාවේ ෆ්ලයිට් ලෙෆ්ටිනන් නෝමන් ලූෂ් කටයුතු කළ අතර වත්මන් අනදෙන නිලධාරීතුමන් ලෙස වින් කමාන්ඩර් දිනේෂ් කසාගල මහතා කටයුතු කරනු ලබනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ 37 වන රණවිරු ගුණසැමරුම මෙහි ප්‍රධාන උත්සවය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව කටුකුරුන්ද විශේෂ කාර්ය බලකායේ පුහුණු පාසලේදී පැවැත්වුණා. ඒ විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දඟොල්ල ප්‍රදේශයේ නිවසක තිබී කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු මහනුවර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ. එම පුවතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.
කතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.